ශ්‍රී ලංකාවේ දස්පක්ෂ සුරක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ තවත් සුරක්. ඒක බොහොම සැලසුම් සහගතව කාලයක් තිස්සේ කරගෙන ආපු එකේ ප්‍රතිඵලය අද අපි ලබලා තියෙනවා. මට මොන තනතුරු නොලැබුණත් මම ඉතාමත් සතුටටපත් වෙනවා ඒකට මුල්ලුණු කෙනෙක් විදිහට. අද වෙන කෙනෙක් නම් ජනාධිපති වුණේ. එතුමාගේ මේ වැඩපිළිවෙලට ඉතාමත් කැමති. එතුමා හැම එකක්ම දියා දුර බලනවා. සමහරවිට එතුමාට ඡන්දයට උදව් කරපු අයත් තරහ වෙන්න ඉඩ තියෙනවා. නමුත් එතුමා හරි දේ හරියට කියනවා. සමහරවිට මහ ජීවිත අනතුරු තියෙන කාරණා. බන්ධනාගාරය තුල ඉඳලා තමයි මේ පාතාලේ මෙහෙවන්නේ. ඉනීමරන් තමත් කුඩු කියලු මේ මෙහෙම් කටුතු කරන්නේ එතනින්. මට තරහතිරම බලපාන්නේ නැහැ. මං අනිවාර්යෙන් මේක නවත්. ජීව දන්න මං ඕන දැනගදී වැරද්දක් නම් මං ලාභ පාඩු කොහොම වුණත් මං ඒක කියනවා. මට ඇත්තටම ශ්‍රී ලංකාවේ දාස් පක්ෂ. නමුත් පොහොට්ටුවත් මං දකින්නේ දැන් සහෝදර පක්ෂයක් විදියට. එතන ඉන්නේත් කවුද? එතන ඉන්නේත් ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයය. මං කියන්නේ ඒක මේක බෙදෙන්න දෙන්නේ නැතුව මේක එකට එකතු කරගන්න අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබෙනවා. ඔය ඔක්කොම එක තැනකට ගේනවා. දැන් ගිනා ආයිබුවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු පරිදි. ආයිබුවන්. හොඳයි. අද අහන්න තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නය. අදත් දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ නැද්ද? දෙවෙනි ප්‍රශ්නේ අපි ඊළඟ දවසේ අහමු. ඒක මොකද ඒක සුවිශේෂී ප්‍රශ්නයක්. අවුලක් නැහැනේ. කමන්නේ අවුලක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වුණේ ඇත්තටම? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරින් වර ඉස්සරහට එනවා පස්සට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරක්ෂිතයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ තවත් සුරක්ෂිතයි. එතකොට දැන් ඔය අතයි පොහොට්ටුවයි කපුකමට ඔබතුමා ඍජුවම මැදිහත් වුණානේ. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය වුණා වෙනසක් ඇති කරගන්න. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් කරන්න ඒ කටයුත්තට මම උපරිම වශයෙන් මහන්සි වුණා. ඒක බොහොම සැලසුම් සහගතව කාලයක් තිස්සේ කරගෙන ආපු එකේ ප්‍රතිඵලය අද අපි ලබලා තියෙනවා. ඒක ගැන මම සතුටු වෙනවා. මට මොන තනතුරු නොලැබුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කරගෙන යන වැඩපිළිවෙල දිහා බැලුවම මම ඉතාමත් සතුටටපත් වෙනවා ඒකට මුල්ලුණු කෙනෙක් විදියට. අද වෙන කෙනෙක් නම් ජනාධිපති වුණේ සමහරලාට මේ රටෙත් අර මේ මිනි කඳු ගොඩ ගැහෙන්න ඉඩ තිබුණා 88 89 අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. නමුත් අපිට වෙන මොනවත් නේ මම එතුමාගේ මේ වැඩපිළිවෙලට ඉතාමත් කැමති. එතුමා හැම එකක්ම දිහා දුර බලනවා. ඍජුව මැදිහත් වෙනවා. එතුමාගේ වෙන කිසිම පරමාර්ථයක් නැහැ. වෙන කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දේශපාලන වාසියක්වත් හිතලා නෙමෙයි එතුමා කටයුතු කරන්නේ. අපිට පේනවා ඇති මේ සමහර තීන්දුව වලින් මේ සමහරලාට එතුමාට ඡන්දයට උදව් කරපු අය තරහ වෙන්න ඉඩ තියෙනවා. නමුත් එතුමා හරි දේ හරියට කියනවා. දැන් මත්කුඩු ජාවාරම් පාතාලේ මර්ධනය කරන්න ගත්තු ක්‍රියාමාර්ග බන්ධනාගාරය ඇති කරන වෙනස මෙයා සමහරලාට මහා ජීවිත අනතුරු තියෙන කාරණා. ඔව් දැන් අපි දැක්කා මේ පහුගිය කාලේ මේ 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 අන්තර්ජාලයේ වුණත් හැමතිස්සෙම සෑහෙන ප්‍රශංසා කළා එතුමට බන්ධනාගාරය වෙනුවෙන් ගත ක්‍රියාමාර්ගයට. අනිවාර්යෙන්ම බන්ධනාගාරය තුල ඉඳලා තමයි මේ ඔක්කොම පාතාලේ මෙහෙවන්නේ, මිනී මරන්නේ, කුඩු වන් නැත්තම් මත් කුඩු සියලු මේ මෙහෙම් කටයුතු කරන්නේ එතනින්. ඒක එතුමා දැන් කොවිඩ් වසංගතය ගැන පැයක් කැබිනට් එකේ සාකච්ඡා කරා. දැන් ඒක ටිකක් අඩු කරලා ආයෙ පැයක් කතා කරන්නේ පාතාලය මර්ධනය කිරීමත් මේ කුඩු මේ ව්‍යසනය නැති කිරීම පිළිබඳව. ඒකෙදි එතුමා තාමත් පැහැදිලිව කියලා තියෙනවා අපිටත් කිව්වා කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න යන්න එපා. මට තරහතිරම බලපාන්නේ නැහැ. මං අනිවාර්යෙන් මේක නවත්තනවා. ඒ වෙනුවෙන් ඕනම කෙනෙක් අත්අඩංගුවට ගන්න හෝ නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩේ අපේ කැබිනට් එකටත් දීලා තියෙනවා. දැන් ඒ කියන්නේ ජනාධිපතිතුමා වටා එකතු වෙලා ඉන්නේ මේ රටට ආදරය කරන දේශ හිතයිසි පිරිසක්. අනිවාර්යෙන්ම මම හිතනවා මේ එහෙම වෙනසක් තිබුණු කෙනෙක් හිටියත් එයා ආයි එයා වෙනස් මට්ටමකට ගේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තුල පුළුවන් වෙනවා. මොකද එතුමා ඉතා පැහැදිලිනේ. දැන් එතුමා ගැන විශ්වාසය තියන් සමහරලාට ඔය කට්ටියත් ඡන්ද දෙන්නේ නැති මං කියන පාර්ශව. එහෙමනේ මැතිවන්න කාලට පාතාලේ එක එක පැතිවලට උදව් කරා. නමුත් බන්ධනාගාරෙත් එහෙම දේවල් තියෙන්නේ නැති. හැබැයි මොනවා තිබුණත් එතුමා ඒ කිසිම සමාවක් නැහැ. එතුමා කරගෙන යන වැඩේ අවසානයක් දකින්නකම් එතුමාට මං හිතන්නේ නිින්දක්වත් නැහැ. මං දන්න විදිහට මේ කොවිඩ් ප්‍රශ්නේ වෙලාවේ එතුමා රෑ එකට තමයි මේ එතුමාට රිපෝට් එක එන්නේ අවසාන. ඒක බල්ල තමයි එතුමා නිදාගන්නේ. එතුමා කියන්නේ නැහැ. නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. මං එතුමා 10ට නිදාගන්නේ නැහැ. නෑ නෑ. එතුමා වැඩ කරන්න පටන් ගත්තら මං හිතන්නේ එතුමාට නිින්දක් කෑමක් බීමක් ගැන හිතන නායකෙක් නේ. මං ඒක පෞද්ගලිකව දන්නවා. මං ඒක මං හිතන්නේ එතුමා කියනකොටවත් කැමති වෙන එකක් නෑ. නමුත් මං දන්න දේ කියන්න ඕනේ එතුමාට ගෞරවයක් විදියට. මම මේ කවුරුවත් මේ ජනාධිපතිතුමා
අතිශෝක්තියෙන් මේ පුම්බන්න හදන කෙනෙක් නෙමෙයි. සුජිව දන්න මං ඕන දැනකදී වැරද්දක් නම් මං ලාභ පාඩු කොහොම වුණත් මං ඒක කියනවා. මං ඒක පහුගිය කාලවල ඔප්පු කරලා තියෙන ඕන තරම්. ඔව් අපි දැක්ක ඔබතුමා පක්ෂය වෙනුවෙන් හිටගත් තැන. මොකද ඒක දැන් ඇත්තටම මං හිතන්නේ ඒ වෙනකොට පක්ෂයට ආදරය කරපු විශාල පිරිසකගේ ගෞරවයට ලක් වුණ අය. ඒ ඔබතුමා හැසිරෙච්ච විදිය. මේ මොකද මේ පක්ෂ මාරුව පක්ෂ කඩාගෙන මේ කෝටික අපි දන්නේ නැහැ මේක ඇත්තද කියලා ඇත්තටම කෝටි ගණන් වලට දේශ පරජ්ජම අරුණාලු ඔබතුමා සිල්ලරට විකුණුනේ නැහැ කියලා ජනතාව අතරේ ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඇත්තටම මේ ඔබතුමාට වැඩිපුරම ආදරය කරන්නේ පොහොට්ටුවද එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? මට ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉතින් ආදරය කරන්නේ. නමුත් පොහොට්ටුවත් මම දකින්නේ දැන් සහෝදර පක්ෂයක් විදියට. එතන ඉන්නේ කවුද? එතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය. එහේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඔය කොයි වෙලාවක හරි මේ මේ ඔක්කොම එක තැනකට එයි. මං කියන්නේ ඒක මේක බෙදෙන්න දෙන්න නැතුව මේක එකට එකතු කරගන්න අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබෙනවා. ඔය ඔක්කොම එක තැනකට ගේනවා. දැන් ගෙනාවනේ. කොහොමද මේ මේ දෙක තිබුණේ? ඉතින් අපිත් කැපකිරීම කරා. අපිත් මහන්සි වුණා. අද රට මේ නිසාවෙන් ඉස්සරහට යන්නත් පටන් ගත්තනේ ඒ ගත්තු තීන්දුව වලින්. ඔව් බොහොම හොඳ තීන්දුවක් ගත්ත ඇත්තටම. අපිට අපිටත් විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා වටා රොක් වෙලා ඉන්න මේ සියලුම හොඳ පිරිසක් ඉන්නවා කියන එක පැහැදිලි. අපි බලමු අගෝස්තු 5න් පස්සේ කවුද ජනාධිපතිතුමා වටා එකතු වෙන්නේ කියන එක. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේදී හම්බෙමු. බොහොම ස්තුතියි.